ඔබ නැවතත් බ්‍රහස්පතින්දා නුගසෙවන සමගින්. හිතවතුනි, අපි ලස්සනට පිරිසිදුව පිළිවෙලට ඉන්න එක, ඒ වගේම තමයි බොහොම ප්‍රියමනාප විදිහට අලංකාරව අඳින පළඳින එක අපේ අවට සිටින අයගේ ප්‍රතිචාර, ප්‍රියමනාප ප්‍රතිචාර එක හෙළාම ලැබීමට බලපානවා කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි අපේ අවට පරිසරය බොහොම පිරිසිදුව පිළිවෙලට අලංකාරව සකස් කර ගැනීම අපේ මානසික නිදහසටත් බලපානවා කියලා මට හිතෙනවා. අන්න ඒ නිසා අපි අද නුගසෙවණින් කතා කරන්නට හිතුවා උද්‍යාන අලංකරණය පිළිබඳව. ඒ සඳහා අපිත් එකතු වෙලා ඉන්නවා උද්‍යාන සැලසුම් ශිල්පී උපුල් අමරසිංහ මහතා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් කසුනේ. හොඳයි. එහෙමනම් දැන් මේ උද්‍යාන අලංකරණය කිව්වහම මට පොඩි කාරණාවක් මතක් වුණා. දැන් අපි ගෙදරකට ගොඩවදිනකොටම, නිවසකට ගොඩවදිනකොටම මේ ඒ උද්‍යානයේ තියෙන අලංකාර බව නැත්නම් ඒ උද්‍යානයේ සැකසීලා තියෙන ආකාරයෙන් අපිට ඒ ගෙදර නිවැසියන් පිළිබඳව පුංචි අදහසක් ගන්නට පුළුවන්කම ලැබෙනවා. මං හරිද? ඇත්තටම. ඔව්. ඉතින් අන්න ඒ නිසයි අපි හිතුවේ අද උද්‍යාන අලංකරණය පිළිබඳව ඔබේ උද්‍යානයේ ලස්සනට අලංකාරව පිළිවෙලට සකසා ගැනීම පිළිබඳව කතා කරන්නට ඕනි කියලා. අපි මුලින්ම කතා කරමු. දැන් මේ උද්‍යාන අලංකරණය පිළිබඳව කතා කරීමේදී විශේෂ අවධානයක් යොමු වෙනවානේ උද්‍යාන අංග පිළිබඳව. මේ උද්‍යාන අංග කියන්නේ මොනවද? අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්. ඇත්තටම කසුනි, අපි උද්‍යානයක් ගත්තොත් ඒක අලංකාර කිරීමට පාවිච්චි කරන යම් යම් කොටස් තියෙනවා. ඒ දේවල් වලට අපි මේ උද්‍යාන අංග කියලා හඳුන්වන්නේ. බොහොම සරලව පැහැදිලි උදාහරණයක් හැටියට ගත්තොත් අපි ගොඩක් උද්දවිය රැස්සී මේ අපේ ගෙදර ඉදිරිපස උද්‍යානයේ තියෙන මේ ඩස්ට් එක, දූවිල්ල සහ මේ එන සැර අඩු කරගන්න, රස්නේ අඩු කරගන්න තන නිල්ලක් පාවිච්චි කරනවා. ඉතින් අපි දැකලා තියෙනවා ගොඩක් උදවිය තමන්ගේ උද්‍යානය සකස් කරා කියලා මේ තන නිල්ල විතරක් යොදාගෙන සෑහීමකට පත් වෙන අවස්ථා තියෙනවා. ඔව්. ඒ වගේම තමයි මම දැන් වෙද්දී අපිට දකින්න හම්බෙනවා કૃතිම සකස් කරන ලද තන නිල්ලක් නේද? දැන් ස්වභාවිකවට අමතරව ඇත්තටම මොකද දැන් ගොඩක් වෙලාවට අපිට හිරු එළිය ලැබෙන්නේ නැති තැන්වල සාමාන්‍යයෙන් අපි ස්වභාවික තන නිල්ලක් පාවිච්චි කරගන්න අපහසුයි. ඒ ඊට අමතරව නඩත්තුව සම්බන්ධයෙන් අපිට වෙලාවක් නැත්නම් අපිට ඒ වගේ විකල්ප වලට යන්න පුළුවන්. ඉතින් අර ඒ දේ තුලින් අපිට අර ස්වභාවිකත්වයක් දකින්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් අපි අර ග්‍රීනරි එක අර හරිත පැහැය විතරයි දකින්න පුළුවන්කම තියෙන. ඉතින් ඒක අනුමත කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. අපේ එක උද්‍යාන අංගයක් තමයි අපි කසුනේ මේ දකින්නේ. මේක අපි කරපු දිය ඇල්ලක්. මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මැද මිදුලක මේ උද්‍යානංගේ. එතකොට මේකෙත් දිය ඇල්ලත් එක්කම මේ පොකුණ පාලම ඒ අවට පොඩි රොක් ගාඩන් එකක් හැටියට මේ ස්වභාවික ශාක තියෙන්නේ. අපි ඇත්තටම කසුනේ උත්සාහ කරන්න ඕනේ අදාළ ස්ථානයට අනුව ඒ තියෙන පරිසර තත්වයන්ට ගැළපෙන ශාක පාවිච්චි කරන්න. ඔබ දකිනවා මේ තියෙන ශාක ගොනුවේ ඔය පිටිපස්සෙන් උසට තියෙන්නේ අපි කියන ෆින්ගර් ෆාම්ස් රාෆිස් කියලා කියන ශාකේ. ඔක ඕනම කාලයක් අපි ඇතුළේ ඔෆිස් එකක නැත්නම් අපේ ඉදිරිපස මේ අපේ ගේ ඇතුළේ කෝට් යාඩ් එකේ යම් යම් ස්ථානවල අපිට ඔය ශාක බොහොම පහසුවෙන් තියාගන්න පුළුවන් නඩත්තුව අවම අඩුයි. එතන හිරු එළිය ලැබීම සම්බන්ධයෙන් නෑ. ඇත්තටම ගත්තොත් බලන්න කසුනේ මේ ඡායරූපලෙම හරිම අඳුරු ස්ථාන, ඒ කියන්නේ බොහොම එළිය අඩුවෙන් වැටෙන තැන් ඔය ස්වභාවික ආලෝකය අපි මේකට કૃත්‍රිම ආලෝකයක් ලබා දීලා නෙමෙයි තියෙන ස්වභාවික ආලෝකයෙන්ම ගත්ත ඡායරූපය තියෙන්නේ. එතකොට අර ඒ තියෙන වටපිටාවේ හැදෙන ශාක තමයි අපි පාවිච්චි කරගන්න ඕනේ. එතකොට කිසිම ගැටලුවක් නැතුව අපිට මේ ශාක නඩත්තු කරගෙන අපේ අදාළ ස්ථානයේ අලංකාරව හැමදාමත් තියාගැනීමේ හැකියාව තියෙනවා. තියෙනවා. හොඳයි. ඒ වගේම තමයි මේ දැන් මේ උද්‍යාන අලංකරණය ක්‍රමවේද දෙකකට සිද්ධ වෙනවා නේද? ඒ ක්‍රමවේද දෙක පිළිබඳව අපි චුට්ටක් කතා බහ කරමු. ඇත්තටම කාසුනි අපි ඉගෙන ගන්නකොට අපිට දකින්න ලැබෙන්නේ අපි අපේ මේ උද්‍යාන අලංකරණ කටයුතු කරගෙන යනකොට ගොඩක් වෙලාවට අපිට හම්බෙන්නේ මේ ඇමරිකානු ක්‍රමයේ උද්‍යාන සහ වික්ටෝරියාන් ක්‍රමයේ කියන කොටස් දෙක. ඒක ඇත්තටම දැන් මේ කොළඹ තදාසන්නයේ නිවාස වලට වුණත් අපි බලන්න ඕනේ තියෙන ක්ලයිමේට් එකේ පාරිසරික තත්ත්වය, ඊට පස්සේ අපේ ගෙදරින් නිවසියන්ගේ අවශ්‍යතා සහ වුමනා මූලිකම දේ. ඇත්තටම ගොඩක් වෙලාවට අපිට ඇමරිකානු ක්‍රමයේ උද්‍යානයකට යනකොට නඩත්තුව වැඩි, තන නිල්ලක් පාවිච්චි කරන්න වෙනවා. ඒකට අදාළව අපිට පුට් පාත් එකක් අපි උද්‍යාන අංග හැටියට අඩි පාරක් පාවිච්චි කරන්න වෙනවා. ඊට පස්සේ අපි වාහන ගන්නවා නම් කා පාත් එකක් පාවිච්චි කරන්න වෙනවා. ඊට පස්සේ අපි ගස් කොළන් වලට කැමති නම් අපිට පාවිච්චි කරන්න වෙනවා. ඒක අලංකාරය වැඩි කරගන්න ශාක පාවිච්චි කරනකොට ප්ලාන් බෙඩ් එකක්, ඒ මල් පාතිය හා
සනනිල්ල වෙන් කරගන්න අපිට එජස් වගේ හෙජ් වගේ දේවල් වලට යන්න වෙනවා. ඉතින් ඒ උද්‍යානාංග එකතු කරගෙන පාවිච්චි කරන උද්‍යාන අපි ඇමරිකානු ක්‍රමයේ උද්‍යාන එකේදී අපිට අඳුරන්න පුළුවන්. ඒකට අනිවාර්යයෙන්ම අපිට ජල කරාමයකට යන්න වෙනවා. මොකද සනනිල්ලට ජලය දාන්න ඕනේ. ඊට පස්සේ රාත්‍රී කාලයේදී ආලෝකමත් වෙන්න අපිට ගාඩන් ලයිට් වලට වගේ යන්න ඕනේ. ඉතින් අපිට ගාඩන් බෙන්ච් එකක් අර වගේ අපි කලින් දැක්ක වගේ දියැලක් වගේ උද්‍යානාංග එකතු කරගෙන අපි මේ උද්‍යානය අලංකාර කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි අර වික්ටෝරියා අනුක්‍රමය ගත්තොත් ඒකට පරිබාහිරවම වෙනස්. එතනදී අපි ගොඩක් ලඩ දකින්නේ සුදු ඇල්ල හෝ ඒ වෙනුවට යොදා ගන්නව ආදෙක්ස අපි චිප් ගල් වගේ දේවල් එහෙම නැත්නම් ඉන්ටර්ලොක් වගේ දේවල් පාවිච්චි කරලා අපි උද්‍යානය අලංකාර කර ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. දැන් අපිට ඡායාරූපයක් පේනවා. ඒ ඡායාරූපේ මොන ක්‍රමයටද සකස් කරලා තියෙන්නේ? මේ උද්‍යානය සකස් කරලා තිබෙන මොන ක්‍රමයටද? ඇත්තටම ගත්තොත් එහෙම කසුනි මෙතන තියෙන්නේ අපි රූෆ් ගාඩන් එකක, ඒ කියන්නේ බැල්කනි එකේ අපි ශාග පාවිච්චි කරා. ඇත්තටම මෙතන ගොඩක් වෙලාවට තනනිල්ල කියන දෙයට අපි ගියේ නැහැ. මොකද උඩ එනකොටත් අපි මේ ටයිල් දාලා සකස් කරලා තිබුණේ. අපිට ඕන කරේ අර නිවසේ ජනේල වලට එහෙම එන ආලෝකය අඩු කරගන්න. මොකද ගොඩක් වෙලාවට මේ පේන් කරලා තියෙනවා පිච්චිලා යනවා, මේ නැගෙනහිරට මුහුණලා තියෙනවා නම් එහෙම අපේ නිවසේ දොර ජනේල් එහෙම ඒවට උදේ කාලයේදී එහෙම තද අවුවක් ඇවිල්ලා ඒ තියෙන පේන් කරපුවා පිච්චෙනවා. ඉතින් අපිට විකල්පයක් හැටියට ওই ෆාම් ගස් වලට තාල වර්ගයේ ගස් ඉහළට හැදෙන ඒවට යන්න පුළුවන්. එතකොට මේ දොර ජනේල් විවර කරගන්න ඕන කරන ඉඩ ප්‍රස්තාව තියෙනවා අර ශාක වලින් ආවරණය වෙලා. එතකොට අපිට ඉදිරියෙන් අපේ නිවස ඉස්සරහින් පාර යන කෙනෙක් වුණත් දැක්කොත් හරිම හරිතවත් පැහැයෙන් යුතු ශාක වලින් යුතු බොහොම අලංකාර නිවසක්. අපිට අරකින් තව රිටර්න් එකක් තියෙනවා. අපේ මේ ගෙදර අර ජනේල් දොරවල් පිච්චෙන එක ඒ වගේ දේවල් වලට බොහොම පහසුවෙන් අපිට තියෙන්නේ. මෙයාලට මේ වතුර ටිකක් දාන්න පොහොර ටිකක් සම්පාදනය කරගන්න විතරයි දපයන් විතරයි. ඉතින් ඒ දේ තුලින් ගොඩක් අලංකාරයත් අපිට ඕන කරන අර අර සේවනත් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔව්. දැන් උද්‍යානයක් අලංකරණය කරගැනීමේදී අපේ උද්‍යානය කොටස් කිහිපයකට බෙදුණානේ. නිවස ඉදිරි පස මැද මිදුල ඔය ආකාරයට ඒ කොටස් කිහිපය පිළිබඳව අපි පුංචි විස්තරයක් කරමුද? ඔව්. ඇත්තරම අපි ගත්තොත් එහෙම කසුනේ අපිට ඉස්සරහින්ම ඉදිරියෙම තියෙන කොටස තමයි අපි ඉදිරිපස උද්‍යානය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් නිවසක ඉදිරිපස උද්‍යානයක් දකින්න පුළුවන්. බොහොමත්ම කලාතුරකින් තමයි ඉදිරිපස උද්‍යානයක් නැතුව මේ නිවස සකස් කරගන්නේ. ඊට ඉදිරිපස උද්‍යානයේදී අති ඇත්තටම අපි දකිනවා අපිට පාවිච්චි කරන්න වෙනවා තන නිල්ල පාවිච්චි කරද්දී හැගේ ඇමරිකානු ක්‍රමයට අපි මේ නිර්මාණය කරනකොට අපි දැන් මෙතන තියෙන්නේ අපේ මැදමිදුල හා සමාන කොටසක් තියෙනවා මේ නිවසේ. ඒක ටිකක් ඕපන්. අපි සාමාන්‍යයෙන් බෑග් ගාඩන් එකටයි මැදමිදුලටයි දෙකටම එක කොටසක් පාවිච්චි කරලා තියෙනවා. එතනත් අපි විශාල ශාගයක් පාවිච්චි කරා. ගොඩක් වෙලාවට මේ ලොකු ඉහළට ලොකුවට වැවෙන ශාක අපිට පාවිච්චි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අහල පහල උදවියත් මේ මේ පැත්ත බලනවනේ. නිකන් ඉන්න උදවිය අහල පහල උපදූප බලීමේ වුමනාවකුත් එනවා. ඇත්තට මේ ප්ලාන් ඩිස්ක්‍රීන් කියන සංකල්පය අපිට පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. තවත් කෙනෙක්ගෙන් තමන කරදරයක් නම් අපිට ඒ පැත්ත ආවරණය කරන්න ඉහළට වැවෙන ශාක යොදා ගැනීමේ හැකියාව වෙනවා. ඇත්තට මේක හරිම මේ මනෝවිද්‍යාත්මක විෂයක්. අපි ගෙදර ගිහිල්ලා අපි ක්ලයන්ට් එක කතා කරනකොට මෙන්න මේ ප්‍රශ්න ටික තියෙනවා. කෙලිම නිකන් අපි ලෙඩක් හැදිලා ඩොක්ටර් ගාවට ගිහිල්ලා කියනවානේ ඩොක්ටර් මට මේ ඇඟේ අමාරුව මේක කැස්ස එම්බිරිස්සාව කතන්දර ටික කියවම තමයි ඩොක්ටර් මේකට අනුමත කරන්නේ මොනවද මේකට දෙන්න බෙහෙත් ටික කියලා. නැත්නම් මොන වගේ දේවල්ද යොදා ගන්න. ඒ වගේම තමයි ඇත්තටම මේකත් මේ උද්‍යාන විද්‍යාවෙත් හරියට මේ විෂය දන්න කෙනෙකුට පුළුවන් ඒ අපේ ක්ලයන්ට් ඕන කරන ඒ අනුපානය දෙන්න. මෙන්න මේ දේ ටික කරගත්තාම බොහොම අලංකාරව නිදහසේ තමන්ගේ පාඩුවේ තමන්ගේ වත්තේ ඉන්න පුළුවන්. ඉතින් මොකද මේ ගොඩක් වෙලාවට අපි දැන් ඔය දැක්ක ශාකයත් අපි ඇත්තටම මට මතක් වුණේ ඒක දැක්මහම මේ අහල පහලින් ආපු ගැටළු වලට තමයි අපි විසඳුම කැටියට මේ ප්ලාන් ස්ක්‍රීන් එකක් දාලා අපි ආවරණය කරා. ඇත්තටම අපි බලමු ඉදිරිපස උද්‍යානයේ අපේ පාර තියෙනවා ගෙදෙට්ට එන ප්‍රධාන පාරක්. අපි ඒ පැත්තට ගොඩක් වෙලාවට ප්ලාන්ට් ස්ක්‍රීන් එකක් දානවා. ඒ අර පාර යන කට්ටිය බලනකොට නෙමෙයි පාර යන වාහන වලින් එන ඩස්ට් එක කව කරගන්න. මොකද ගොඩක් වෙලාවට ඒ හේතු සාධක තියෙනවා මොනවා හරි. මේක උද්‍යාන විද්‍යාවක්. ඒ කියන්නේ අපි විද්‍යානුකූලව මේ දාන දේවල් ගලපන්න ඕන. නැත්තම් තේරුමක් නැහැ. මොකද එහෙම වුණොත් එහෙම නොදන්න කෙනෙක් මේ උද්‍යානය සැලසුම් කරලා මේ සකස් කරා කියන අදහස එන්න පුළුවන්. දැන් අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා දැන් මේ නිවසේ ඉදිරිපසත් හරි මැද මිදුල අලංකරණය කර ගැනීමත් හරි. නමුත් නිවසේ පිටුපස අලංකරණය කර ගැනීම පිටුපස උද්‍යානය පිටුපස පුංචි ඩක් හරි තියෙනවා නම් එතන අලංකාරව පවත්වා ගැනීම පිළිබඳව ඔබ සැලකිලිමත් වෙලා තිබෙනවද? මං හිතන්නේ බහුතරයක් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නේ නැහැ නේද? මට හිතෙන්නේ
දැන් කසුනේ අවුරුදු 12ක විතර ඉඳන් අපේ නිෂ්පාදකතුමිය දේවිකාට පින් සිද්ධ වෙන්න අපි මේ පෙන්නලාම කතා කරලම මේ වෙනකොට පසුපස උද්‍යානයේ කිචන් ගාඩන් එකක් හැටියට මුළුතැන් ගියක් උද්‍යානයක් හැටියට සකස් කරගන්න අපේ කට්ටිය පුරුදු වුණා. මොකද අපි මේ දවස්වල ඇවිල්ලා නුගසෙවෙනින් කතා කරා මේ ගොඩක් වෙලාවට නිකන් අර බල්ලන්ට කෑම දාලා හරිම ජරා ජීර්ණ වෙච්ච නිකන් අපාය වගේ කොටසක් තමයි අපි මුල් කාලේ උද්‍යානය සැලසුම් කරන්න යනකොට දැක්කේ. අපි ওই දේ කතා කරා මේක මෙහෙම වෙන්න බෑ මෙතන අපිට මේ මේ විදිහට කිචන් ගාඩන් එකක් මුළුතැන් ගියස් ටේ උද්‍යානය සකස් කරලා අපිට ගෙදරට ඕන කරන කරපිංචා රම්ප මිරිස් ඒවා මේවා ටික වගා කර ගන්න පුළුවන් ගෙදරින් අහක දාන කුණු ටික කොම්පෝස්ට් බින් එකකට දාලා ඒ ටික කොම්පෝස්ට් කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන දේ අපි කතා කරන්න ගොසෙවන හරහා. අතන මේ හරහා මේ වෙනකොට අපි යනකොට දැන් දකින්න හොඳ අලංකාරවත් ගෙදරට ප්‍රයෝජනවත් පලින්හා මලින්බර මුළුතැන් ගිය ආශ්‍රිත උද්‍යානයක් පුළුවන් ප්‍රමාණයෙන් සකස් කරගෙන තියෙනවා. ඉතින් හරිම වටිනවා ඒ දේ. ඉතින් අපි සකස් කරගන්න ඕන අපිට ප්‍රයෝජනවත්. එතකොට වසවිස නැතුව මිරිස් කරලක් හරි අපේ ගෙදර ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒ හින්දා ඉඩකඩක් තියෙනවා නම් අහක දාන්න එපා. හරිම පරිසරයේ පිරිසිදුව තියාගන්න. මොකද ඒක තමන්ගේ ශරීර සෞඛ්‍යයටත් හිතකරයි. ගොඩක් වෙලාවට මේ අපිරිසිදුව තියෙන තැන් ගැන කිව්වත් ඒක පාපයක් නෑ. මොකද ඩෙංගු වගේ රෝගයක් හැදුනොත් එයාට විතරක් නෙමෙයි මුළු ප්‍රජාවටම වටපිටාවටම බව වෙනවා. එහෙනම් මේ බලන්න මෙතන හරිම හෙවන තැනක්. අපි මේ හෙවන ස්ථානේ පැල දාන්න බැහැ කියලා අතෑරින්නේ. දැන් තනකොළ දැම්මොත් අර බෙන්ච් එක තියෙන හරිය වැවෙන්නේ නැහැ. එතන ලොකු ගහක හෙවන තියෙන්නේ. ඉතින් අපි එතනදී පාවිච්චි කරා පෙබල් එක. යටින් පොලිතින් එකක් දාලා දාන ඕන දෙයක් උඩින් දාන්න. මොකද ගොඩක් වෙලාවට මේ පෙබල් එක නිකම්ම පොළොවට දැම්මොත් එහෙම අපි යනකොට ඇවිදිනකොට පොළොවට බහින්න පුළුවන්. එහෙම නැත්නම් යම් යම් වල් පැලෑටි මතුවෙලා එන්න පුළුවන් මේ අපි දාලා තියෙන ගල් හරහා ඉහළට. මේ දකින්නෙත් අපි ඒ වගේම තව ස්ථානයක දාපු යටි රෝපණයක්. අපි සමහරලාට ගොඩක් වෙලාට මේ ගල් වර්ග පාවිච්චි කරලා මේ උද්‍යානයේට මේ පොඩි රොක් ගාඩන් එකක් හැටියටත් කොටස් එකතු කරනවා. ඉතින් ඒකත් වැඩි දියුණු කරගන්න. ඉතින් ඒ වගේ අපිට පුළුවන් මේ ගල් පාෂාණ වර්ග පාවිච්චි කරලා ඒ ස්ථානවලට ගැලපෙන වර්ණවත් ශාක යොදාගෙන අපේ උද්‍යානයේ අලංකාරය තීව්‍ර කරගන්න. හොඳයි. දැන් වර්තමානයේදී අපි බොහොම කාර්ය බහුල ජීවිතයක් නේ ගත කරන්නේ. එතකොට මේ උද්‍යානයක් නඩත්තු කිරීම සම්බන්ධයෙන් ගැටලු රාශියක් අපිට මතුවෙනවා. ඉතින් නඩත්තුව අවම උද්‍යානයක් අලංකරණය කර ගැනීම කරගන්නට පුළුවන් නම් අපිට කොච්චර පහසුයිද නේද? අපි ඒ සම්බන්ධයෙන්ුත් කතා කරමු. ඔව් ඇත්තටම ගත්තොත් එහෙම කසුනේ අපි ඒක බලන්න ඕන ගෙදර කවුරු හරි කෙනෙක් ඉන්නවද මේ උද්‍යානය වෙනුවෙන් වෙන් වෙන්න. සහ අපි හිතමු අපිට අපේ ක්ලයන්ට් කියනවා මේක මේ විදිහට වුණොත් අපි මම කැමති ගොඩක් ගස්කොලන් තියෙනවට. ඉතින් අපිට ටිකක් එහෙම වුණොත් එහෙම අපිට ගස්කොලන් වැඩිපුර පාවිච්චි කරන්න නම් ලේයර්ස් වලට යන්න ඕන. එකම ප්ලාන්ට් බෙඩ් එකේ අඩි දෙකක් තුනක් තියෙන ප්ලාන්ට් බෙඩ් එකේ අපිට ශාක වර්ග හතරක් පහක් හිටවීමේ හැකියාව තියෙනවා ස්තරවල හැටියට. ඉතින් එතකොට අපි දැනගන්න ඕන අපි අහලා බලන්න ඕනේ මේක මේන්ටේන් කරන්න කවුරු හරි ඉන්නවද මේක කප්පාදු කරන්න කවුරුත් කෙනෙක් ඉන්නවද කියලා. සමහරවිට මේ අපිට කියනවා අනේ උපුල් මෙහෙමයි ගියහම මේ ටයිම් එකක් ඇත්තෙම නැහැ. ඒ වගේ වෙලාවට අපි දැනගන්න ඕන අර ශාකම ඒ ශාකයේ ස්වභාවයේම වැඩි වර්ධනය වෙන්නේ නැති ඒවා තියෙනවා. එතකොට ග්‍රවුන්ඩ් කවර් එකක් හැටියට අපිට සාමාන්‍ය බිම් මට්ටමේ මේ හැදෙන ශාක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ ස්තරයත් කපන්න කොටන්න අවශ්‍ය නැහැ. මේන්ටේන් නැතුව ට්‍රිම් කරන්නේ නැතුව නෝමල් වැවෙන ශාක තියෙනවා. එහෙම පාවිච්චි කරලා අපි ඒ හැඩතලේ ස්තර ගොඩනගාගත්තොත් නඩත්තුව අවම අඩු කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අද ඔබේ උද්‍යානය සැලසුම් සහගතව අලංකරණය කර ගැනීම පිළිබඳව කතා බහක නියලුනේ. මම හිතනවා අද නුගසෙවණින් ඔබ බොහොම වැදගත් කරුණු කාරණා කීපයක්ම පිළිබඳවම දැනුවත් වන්නට ඇති කියලා. ඉතින් ඔබට මේ පිළිබඳව වැඩිදුර විස්තර කතා කරන්නට පුළුවන් උපුල් අමරසිංහ මහත්මයාව සම්බන්ධ කරගත්තොත් ඒ සඳහා මම දුරකථන අංකය කියනම් 0712 02 82 2 02 82 9. මෙන්න මේ දුරකථන අංකයට කතා කළොතින් ඔබට හැකියාව තිබුණා උද්‍යානය අලංකරණය පිළිබඳව වැඩිදුර විස්තර කතා බහ කරගන්නට. ඉතින් එහෙමනම් අද නුගසෙවන සමග ඔබ එකතු වුණා. බොහොම වැදගත් කරුණු කාරණා කිහිපයක්ම අපි කතා කළා. ඒ සම්බන්ධයෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි නැවත දවසක හමු වෙමු. අයිබෝන් ඔබට. හොඳයි. මේ සූදානම් වෙන්නේ අද විශේෂංගෙන් සමුගන්නට ආරාධනා කරනවා රැඳී සිටින්න බ්‍රහස්පතින්දා නුගසෙවන සමගින්.